අද දින මම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස වැඩභාර ගැනීම සිදු කරනු ලැබුවා. මේ ඉතා භාර දුර වගකීමක්. ඒ බරිමම ගන්න සූදානම්. මක් නිසාද අපි ලැබුව යම් ජනවරමක්, ජාතික ජනබලවේගය ආණ්ඩුව යම් ජනවරමක් ලැබුවා. එහි ඉතාම බලගතුම සහ කේන්ද්‍රීයම ස්ථාවරය වුණේ වංචාවට දූෂණයට එරෙහිව ගෙන සටනත්, ඒ වගේම නීතිය විධානය ආධිපත්‍ය තහවුරු කිරීමත් යන කාරණාව. ඒ වගේම තමයි අපි හැමෝම දන්නවා රට ආර්ථික වේවා සමාජීය වේවා පරිවර්තනය ඇතිකර ගැනීමට නම් මූලිකවම නීතිය විධානය ආධිපත්‍ය තිබිය යුතුමයි. නැතුව කිසිදු දෙයක් ඉදිරියට යන්නේ නැහැ. ඒ වගේම මේ වන විට මේ කිසි කෙනෙකුගේ වරදක් නෙමෙයි. නමුත් කලින් දේශපාලනීයකරණය වූ යාන්ත්‍රණයකුත් තිබෙනවා. කියන අධිකරණයේ ස්වාධීනත්වය අපි ආරක්ෂා කළ යුතුයි. කාර්ය මණ්ඩල ස්වාධීනත්වය අපි ආරක්ෂා කළ යුතුයි. දැන් යම් කාලයකදී මුළු රටේම තියෙන සමාජයේ දේශපාලනීකරණය වීම නිසා යම් අවස්ථාවලදී අධිකරණ පද්ධතියේ විශ්වාසනීයත්වයටද හානි වෙන ආකාරයේ මත සමාජය තුළ නිර්මාණය වෙලා තිබෙනවා. විශේෂයෙන් පොලිසිය වේවා, නීතිපති වේවා, අධිකරණ පද්ධතිය වේවා. ඉතින් මම විශ්වාස කරනවා අපිට බාර දූරම වගකීම වෙන්නේ නැවත වතාවක් මහ ජනතාවගේ විශ්වාසය දිනා ගන්නා වූ අධිකරණ අමාත්‍යාංශයක්, නීතිපති දෙපාර්තමේන්තුවක්, පොලිස් සේවයක් නැවත ස්ථාපිත කිරීම. ඒකේ මූලිකම අරමුණ, මූලිකම කරන්න පුළුවන් දේ තමයි දේශපාලකයන් විසින් මේ දේශපාලනීකරණය නොකළ යුතුයි. අන්න ඒ දේ කරන්න තමයි ජාතික ජනබලවේගයේ වරම තිබෙන්නේ. ඒ වගේම අපි දන්නවා සමහර අනපනත් නීතින් ඉතා පැරණි තත්ත්වයේ තියෙන ඒවා. ඒවා නැවත සාකච්ඡාවලින් අනතුරුව ඒවා නැවත අලුත් කරන්න අවශ්‍ය වෙනවා. මොකද මේ මහජන වරමේ, يعني ගොඩාක් දේවල් මිනිස්සු ඉල්ලුවට මේ මහජන වරමේ තිබුණු ප්‍රබලම සාධකය තමයි මේ රටේ නැවත නීති විධානය ආධිපත්‍ය ගේන. මේක ලේසි, يعني ඇත්ත වශයෙන්ම බාහිර දූරේ කටයුත්තක්. මම විශ්වාස කරනවා මගේ සහෝදර ඇමති කණ්ඩායම සහ අනිත් සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගින් ඒ ජනතා වරමට ගරු කරන ආකාරයට මෙය කළ හැකි බව. ඒ වගේම තමයි අපි නැවත වශයෙන් يعني සියලුම රාජ්‍ය සේවකයන්ට පවා අපි පෙන්වා සිටිනවා දේශපාලකයා, එහෙම නැත්නම් ඇමතිවරයාට තියෙන කාර්යභාරය. ඔහුගේ බලයටත් තියෙනවා සීමාවක්. ඔහුත් නීතියට යටත්. ඒ වගේම අනිකුත් නිලධාරීන් සමග වැඩ කිරීමේදී ඔවුන්ගේ ගරුත්වය ආරක්ෂාව නිසා වැඩ කරන එක, ඔවුන්ගේ හිත් දිනා ගැනීම වැඩ කරන එක. මොකද දේශපාලකගේ නිල බලයට සීමාවක් තිබෙනවා. ඇමතිවරයාට ඒ සීමාව එලෙසම තිබෙනවා. නමුත් අපි අලුත්ම අදූෂිත දේශපාලන සංස්කෘතියක් ඉදිරිපත් කරන ගමන් අද මම බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවෙන් පස්සේ සාකච්ඡාවක් කාර්යබලත් ගරු නීතිපතිතුමත් පැමිණලා ඉන්නවා, එතුමත් සමග සාකච්ඡා කරන්න. ඉතින් මම ජනතාවට කියන්නේ ඔබලා දුන් ජනවරම ගැන මොහොතකටවත් තැවෙන්න එපා. අපි දැන් මේක බාර අරගෙන කණ්ඩායම දිගටම ගෙනියනවා. ඉතින් මම අතරේ විශ්වාස කරනවා අධිකරණ අමාත්‍යාංශයත් කාර්ය මණ්ඩලයත් සියලුම දෙනාම අපේ මේ ජනවරමට සහයෝගය දෙයි. මොකද ඇත්ත වශයෙන්ම කියන්නට ඕන මේ මොහොතේ අපි තැපැල් ඡන්දය ආරම්භ කළොත් 80%ක් විතර පිට අපිට, ඒ කියන්නේ මෙතන කාර්ය මණ්ඩලය ඔබලා පවා ඒකට දායක වෙන්න ඇති බොහෝ විට. ඉතින් ඔබලා ඉල්ලපු දේ, ජනතාව ඉල්ලපු දේ කිරීම තමයි අපේ වගකීම වෙන්නේ. ඉතින් මම නැවත වතාවක් ස්තුතිය කරනවා මාධ්‍යටත්, අද මගේ මෙතන ප්‍රවීණ සහෝදර සහෝදරියන්ටත්. මේ අපි මේ වැඩිකටම හොඳටම කරගෙන යමු. අවසන් වශයෙන් මට කියනවනේ මෙහෙම දෙයක්. අපේ අතේ බලය තිබුණත්, මහජන බලය කොච්චර තිබුණත් මේ රටේ නීතියක් තිබෙනවා, ව්‍යවස්ථාවක් තිබෙනවා. හැමෝම මේකට යට. ඉතින් ඒක නිසා අපි කිසිම අවස්ථාවක අලුතෙන් නීතියක් ගෙනාවත්, ක්‍රමවේදයක් හැදින්වුවත්, ඒ අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරනකොට අත්නෝමතික ලෙස ක්‍රියාත්මක වෙන කණ්ඩායමකුත් නෙමෙයි. මොකද අපි දන්නවා මේ වෘත්තියේ ගොඩක් ජ්‍යෙෂ්ඨයන් ඉන්නවා, අපිට දැනුම බුද්ධිය තියෙන නිලධාරීන් ඉන්නවා. මේ සියලු දෙනාම එකතු කරගෙන යහපත් ගමනක් ගිහිල්ලා නේද නීතිය විධානය ආධිපත්‍ය තහවුරු කළා, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කළා, හැමෝටම සන්තෝෂයෙන් වැඩ කරන්න පුළුවන් ගෞරවනීය තැනක් බවට පත් කරන එක තමයි මගේ අරමුණ වෙන්නේ. බොහොම ස්තුතියි. ඒත් එක්කම දැන් පහුගිය රජයල් වල තිබ්බ ප්‍රධාන චෝදනාවක් තමයි නඩු ප්‍රමාදය. ඒක ප්‍රමාදයේ වළක්වමින් කඩිනම් පියවරක් මොනවා හරි වැඩමුළුවේ ලක්කපතුමාගේ දේවරණේ ඔබතුමා කියන 100%ක් හරි. මොකද අපි හරියට බැලුවොත් අධිකරණයට ඉන්නවනේ සේවාදායකෙක්, කස්ටමර් සර්විස් එකක් තියෙන්න එපේ. අපි ඉන්නේ ජනතාවගේ බදු මුදල් වලින්. නමුත් අධිකරණ පද්ධතියේ තියෙන යම් යම් දුර්වලතා, සමහරලාවට ප්‍රමාදයන් සියල්ලම නිසා අපෙන් අවශ්‍ය කස්ටමර් සර්විස් එකක් ඇත්තටම අවශ්‍ය මිනිහට එක ලැබෙන්නේ නැති තත්ත්වයක් තිබෙනවා. නැතුව නෙමෙයි. ඉතින් මම හිතනවා මේක කිසිසේත්ම එක දෙපාර්තමේන්තුවක හෝ තනි පුද්ගලයෙක්ගේ වරදක් නොවේයි නේද? මම හිතා වෘත්තියත් අවුරුදු 100 200ක් පරණයි ලංකාව තුළ. ඉතින් නොයෙකුත් ගැටලු තිබෙනවා. සමහරලාට ඒ ගැටලු ඇවිල්ලා මේ ඉන්න සේවකයන් කම්මැලිකමට වඩා
ඔවුන්ට අවශ්‍ය තාක්ෂණක සම්පත් අවශ්‍යයි, මානව සම්පත් අවශ්‍යයි. There are so many bottlenecks that you need to clear up. There are so many bottlenecks. So unless you clear those bottlenecks up, we will never serve the public. Because this is one of those few, very few things where the customer can't choose. Any other service in the private sector, if you don't like this restaurant, you can go to another. I mean, just because a particular courthouse is delaying your case, you can't go and say, let me have another courthouse. So here, methanadi janathawata no choice. Ekulanta eka me thoranna ba. So therefore, we must make sure මේ ලොස් ඩිලේස් කියන ඇඩ්‍රස් වෙන්න ඕන. දැනටවත් මං හිතන්නේ පිළිතුරු තිබෙනවා. නමුත් මේ සියල්ලම අපි සාකච්ඡා කරලා තමයි ගේන්න ඕන. අර මං කලින් කිව්වා වගේ මොකද අවසානයේදී නීතිය යුක්තිය කියන්නේ මහජන සේවයක් විය යුතුයි. මමත් නීතිජවරයෙක් වශයෙන් අවුරුදු 25ක් විතර කාලය ගත කරලා තියෙනවා. මම කාටවත් දොස් කියරන්නේ නැහැ. නමුත් එහෙම තත්වයක් මං අධිකරණවල දැකලා නැහැ. මොකද දැකලා තියෙනවා කියලා කිව්වොත් ඒක වැරදි. මං එහෙම දෙයක් දැකලා නැහැ. කොටින්ම කරන අධිකරණ පද්ධතිය කියන මනුස්සයට පාවිච්චි කරන බාත්รูම් එකක් තියෙනවා. නෑනේ හරියට. ඉතින් ඒක නිසා මේ කාගවත් වැරදි නෙමෙයි. මේ වසර ගණනක් ආපු ගැටලු. ඉතින් මම ඉතාම සද්භාවයෙන් උත්සාහ කරනවා ඒවා විසඳන්න. මං හිතන්නේ මට සීළු මනසවල සහායකට ලැබෙවි. එමුතුමා දැන් අන්තිම කාරණේ දැන් ජනතාව ජාතික ජනබලයේ පිළිබඳ විශ්වාසය තියද්දී ඔවුන්ට තිබුණ ප්‍රධාන කාරණා දෙක. එකක් තුන් වෙලා කාලා ඉන්නේ රටක් සහ නීතිගරුක රටක් තමයි ජනතාව බෞද්ධයක් ඉල්ලුවේ. කොහොමද සැලසුමක් දැන් මේ නීති වෙනස් කරන්න බලාපොරොත්තු වෙනද අලුත් ව්‍යවස්ථාව ගැනකො කොහොමද ඒ සියල්ලටම සැලසුම් මේකට ආරම්භ කරලා තියෙන්නේ ඔබතුමා කියපේක හරි ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ නීති ශාස්ත්‍රය තමයි ඇති වෙන්නම පර්යේෂණ කරලා රිසර්ච් කරලා තියෙන තැනක් අපි මේ ආණ්ඩුව ගන්නත් කලින් වසර ගණනක් තිස්සේ මමත් නීති ජීවරයක වශයෙන් සම්බන්ධ වෙලා තිබෙනවා නමුත් ගොඩාක් ඒ පරීක්ෂණයන් රිසර්ච් ඔක්කොම කරේ ගොඩාක් නොලෙජබල් කට්ටිය කරේ නමුත් ඒක ඉම්ප්ලිමන්ට් කරන්න දේශපාලන ඌමනාවක් තිබුණේ නැහැ ඒක නිසා මාත් විශ්වාස කරන්නේ මොහොතකටවත් අපිට ආයි මුලින්දම්ම මේවා කරන්න වෙනවා කියලා. දැනටමත් කරපු රිසර්ච් තියෙනවා. අවශ්‍ය වෙන්නේ ඒ කරපු කට්ටිය කැඳවලා නේද? කරපු කට්ටිය කැඳවලා නැවත කන්සල් කරලා අප්ඩේට් කරගන්න එක. මොකද මම ලබා ආරක්ෂණ සම්බන්ධයෙන් කටයුතු කළා. ওই සම්බන්ධයෙන් නීති රීති සම්මන්ත්‍රණ මම හිතන්නේ සෑහෙන තිබෙනවා. හැම ශාස්ත්‍රයේම එහෙමයි. නමුත් ඒව ක්‍රියාවට නගන්න අවශ්‍ය මේ දේශපාලනික ඌමනාව තිබුණ නැති ගතියක්. නමුත් එව වෙනවා ව්‍යස්තාව සම්බන්ධන කරුණු එසේමයි කන්සල්ටේෂන් ප්‍රොසෙස් එකට පස්සේ අනිත්ක මේ නීතිගරුක රටක් හදන එක නීතිගරුක රටක් හදන එක මහත්මයා මේ නීතියෙන් විතරක් කරන්න කියලා හිතනවා නම් ඒකත් හරියන්නේ නැහැ අධ්‍යාපනයට අවශ්‍යයි අපිට නීතිය අනුව ට්‍රැෆික් ලයිට් එකක් දාන්න පුළුවන් රතු වටුනෑම් පස්සේ නේද රතු වටුනෑම් පස්සේ නොයා ඉන්න මිනිස්සු දැනගන්න ඕන ඉතින් මම විශ්වාස කරනවා තරයේ පාලකයා ආදර්ශමත් වුණොත් නේද පාලකයා පින්නොත් මම නීතියට යටයි පාලකයා පින්නොත් මම නීතියට බයයි අන්න එතකොට අරගොල්ලොත් නීතියට ගරු කරනවා. මෙතන වෙලා තියෙන්නේ පසුගිය රජයන් වල සිද්ධ වෙච්ච දේ තමයි මේ අපරාධකාරයන්ට බේරෙන්න පුළුවන්. මොකද හේතුව යා മന്ത്രിවරයාගේ හෝ ඇමතිවරයාගේ හිතවතාවින් මත ඒක අපේ ආණ්ඩුවේ නම් සිද්ධ වෙන්නේ නැහැ කියන සහතිකය දෙන්න පුළුවන්. මං හිතන්නේ ජනතා ආණ්ඩුව වෙනස් වුණා මතරේ විශ්වාස කරනවා අපි දෙන ආදර්ශ අනුව ජනතාවත් හැඩ ගැහිවි කියලා.